එළිදරවූ පොත පෙරලගමු. එළිදරවූ පොතය පටන් ගනිද්දිම එහි සඳහන් වෙන්නේ යොහාන්ට පෙන්නපු දර්ශනය පිළිබඳව දෙවියන් වහන්සේගේ පුත්‍රයා විසින් යොහන්ට පෙන්නනෝ මතු කාලයේදී සිද්ධ වෙන්න යනදේ. ඒ ගැන තමයි පළවෙනි පරිච්චේදී විස්තර වෙන්නේ. යොහන් ඒ පාලු දුප දූපතක හිර කරලා හිට පුයිදිය ඉන් පස්සේ යොහන්ට ඒ දර්ශනය පෙන්වන්න පටන්ගත්ත විදිහ තමයි එළිදරව පොතේ පළමවැනි පරිච්චේදී විස්තර වෙන්නේ. ඊළඟට දෙවනි පරිච්චේදී ඉඳලා මොකදද තියෙන්නේ ලිපි හතක් තියනවා ඒ ලිපි හත කාට ලියපුද සභාවට ලියපු ලිපි ඒ ලිපිවල තියෙන්නේ සභාවට පැමිණෙන්න්නේ යන විනිශ්ය ගැන. එකඒක සභාවල් වල තියන දුරුවලතාවන් එකඒක විදිහයි. අ එකඒක සභාවන් දෙවියන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ල තියෙන ආකාර වෙනස්. ඉතින් ඒකාලි තිබුණු ප්‍රධාන සභාවන් හතකට වගේම වර්තමානය තියන හැම සභාවකටම අදාළ විදිහට මේ ලිපි හතක් දීල තියෙනවා. මේ ලිපි හත අදට අදාලයි එතක මේ ලිපි හත දීලතියෙන්නේ සභාවේ වැරදි පෙන්න්න හරද සභාවට දෙවන් වහන්ස කතා කල කියන නුබල මේ වැරදි හදාගත්තොත් මේ පෙන්වන දවල් නිවරදි කරගත්තොත් නුඹලට පුළුවන් මං කියන රාජධානට ඇතුල්වෙන්න මෙච්ච කල්ම පොරන්ද වෙලා හිටපු දේවල් නුබලට ලබාගන්න පුලුවන් නමුත් නුබලා මේ කියන වැරදි හදාගත්තයේ නැතොත් මොකක්ද වෙන්නේ. එල්ලි දරවෝ පොතේ ඊළඟට විස්තර කලා තිබෙන සියලු විනිශ්ෂයන් පළමුකොට කාට දෙන්නේ. සභාවට. දැන් එලි දරව පොතේ විනිශය ගැන තියෙන්නේ අපි ගොඩක් වෙලාට දන්නේ එළිදරව පොතේ මේ ලෝකේ අවසානය ගැන කියලා තියෙන එක හරද ඊට පස්සේ ලෝකෙට එ විනිශය එක උල්කාපාත වැටනේවා අන්තකිස්තුස් එන විදිහ ඒවා තියනො ඒ ඔක්කොම තියෙනවා හැබැයි ඒ ඔක්කොම පළමුකොට කාට දදාල වෙන්නේ දෙවියන් වහන්සගේ සභාවට දෙවියන් වහන්සේ විනිශ්්‍යය කරද්දී ස්සෙල්ලම විනිශ්ෂය කරන්නේ උන්වහන්සගේ සභාව දෙන දඩුවමක් කාට දිස්සෙල්ලම දෙන්නේ. ලෝකට දන්ඩුවන්දී ලීට පස්ස අපට දෙනවාද. ඒමනෑ තැම එච්චර කලු ඉගැන්වුව කාට දොක්කොම දෙවියන් වහන්සගේ සභාවටනෙ ඉතිං සභාව විනිශ්ශය කරලා ඊළඟට තමයි කොහටද විනිශයෙන්න්නේ. ලෝකට විනිශයන්නේ තැයි ඒකම තමයි ඊස්ත්‍රයිල් වලට අතීතයේ සිද්ධ වනේ. යසාය පොතේ සහ යරමී අපොතේ ඉස්සෙල්ලම ඒසාය පොතේ විස්සර වෙන හරියට එළිදරව පොතේ ලිව වගේම මකදද. අනාගතයේ ඊස්ට්‍රයිල් දේශයට එන්න යන විනාශය. ඔවුන් දෙවියන් වහන්සගේ වියවස්ථා කඩ කලාම ඔවුන් දෙවියන් වහන්සගේ පනත් හරියට පැවැත්තුවේ නැතුව වැරදි මාර්ගෝල්ට හැරිලගයාාම දෙවියන් වහන්සට දුන්න පළමු තැන වෙන දේවල්ලට දුන්නම ඊස්ත්‍රයිල් ජාතිය වැටන විදිහ තමයි ඒසාය පොතේ ඉස්සල්ලම ලිව්ේ ඊළඟට යසායපොතේ තියෙනවා ඉන් පස්සේ දෙවන් වහන්සේ අනිකුත් ජාතීනුව විනිශ්ෂය කරන විදිහ. පැදිලිද දැම් මේ කාලෙත් ඉස්සෙලම් විනිශ්්‍රයන කාටද දෙවියන් වහන්සේගේ සභාවට එදා ඊස්ශ්‍රයිලයට පළමුකොට විනිශ්‍රයවා ඉතිං බබිලෝනිය ඇවිල්ල ඊ ස්්‍රායිලය යටත් කරගෙන වහල්කමට අරගෙන ගියා. තෙෙනවාද ඊ ස්්‍රයිලයට මහා විනාස අකාවා ඒ මොකක් නිසාද මොකද හේතුව ඒ ඒවගේ දරුණු විනිශ්යයක් ඉස්ශ්‍රායිල් වලට එන්න ඔවුන්ගේ දේවමාලිගාව නැතිවුණා ඔවුව ඔවුන්ගේ සියලුම දෙන වහල්කමට ඇදගෙන ගිය ඔුන්ගේ පොඩි දරුවෝ මරල දැම්ම ඒ තරන් විනාශයක් ආවෙේ ඇයි. මොකක් නිසා දෙහෙම උනේ. එයාල දෙවියන් වහන්ස කියපු දෙක් කරාද. දෙවියන් වහන්ස කියපු දෙයින් පිටතට ගියපු නිසා මොකක් දීළඟට ආාවේ. විනිශය ඔවුන් කෙරෙහි පැමුණනා. අන්න ඒ කරපුදේ දෙවියන් වහන්සේ කරන්න කියපු දේ කඩ කරාම නුඹලට මෙන්න මේ දේ වෙනවා කියලා තමයි අනාගත වක්ත්‍රරු ඇවිල්ල කිව්වේ. පැහැදිලිද. අනාගත වක්ත්‍රරු යෙසායා යෙරමිය ඇවිල් ඊස්්‍රයිල්ලරුට කිව්වා උඹලා මේ කරන දේවල් නිසා අපි කලින් වතාල ලිගනගත් දීවිතිය ක වි ට පරිචේ ද යන්න. දෙවියන් වහස කියපුදේ කරොත් මොකක්ද වෙන්නේ කියපු දේ නොකරොත් මොකදවෙන්නේ ඒ ඔක්කොම තිබුණනේ. එතොර අනාගත වක්තරර ඇල් මොකක්දකිව හමවෙලා එම. අන්න ඒ ධතිය කතා විසිටවෙනි පරිච්චේදයට අදාලොව තමයි, අනාගත වක්ත්‍රරු හැමතිස්ම ගතා කරය. අර්ද නිකං කිවනෑ නිකං ඇවිල්ල කිව් නෑ මේක වෙන අරග වෙනවා කියලා. එයාල කියන හැමදේටම හේතුවක් තිබුණා. අන්න ඒ හේතු ටික තමයි, පංච ස්තකය තුළ ඒ වියවස්තාවන් දීල තියන දතිය කතාව කියලා තියනවා මේ කඩකලොත් මොනවාද වෙන්නේ. පැවැත්වුවොත් මොනවාද වෙන්නේ මේ ඔක්කොම ලියල තියෙන. අන්න ලියපු ඒවා තමයි අනාගතවක්තරූරය විල කිව්ව. ඉතිං ඒ කාලෙත් කිසි කෙනෙක් අනාගත වක්ත්‍රරු ඒ පැහැදිලි කරද්දි කවුරුවත් පිළිගත්ත නෑ හරද යෙසායාව පිළිගත්වනෑ යරමියාව පිළිගත්තනෑ යෙරමිය අවුරුදු ගණක් හිරගෙවල් වල දාලා ඒ. ස්්‍රායිලෙට වෙන්න යන විනාශය ගැන ව්වා කියලා ඊස්්‍රයිල රජවර මොකද කර ඒ එරමිය කියනදේ හලා තමන්ගේ ජීවිතහදා ගත් අද නැත්තං ඒරමියාව මරලදාන්න හිරගෙවල්ල දාළ තිබුණද මොකද කරරි. යෙරමිය කිව්වා උඹලගේ දරුවෝ මෙ මෙහෙම මරලදානෝ ඇරද බබිලෝනයටට එන්න දෙවන්නන් වහන්ස දැන් අවසර දෙනවා අරද මේ හමුදාවල් ඇවිල්ලා නුඹලගේ දේශය විනාශ කරල දානෝ. හරියට ඒක කතා කරනකොට ඒ කතා කරන්නේ කාට විරුද්ධෝ වගේද පේන්නේ ෙමිය යේද කතාකරන්නකොට ඊස් ්‍රයිල් ාතියට පක්ෂව කතා කරනවාගේ පේෙන්නේ ඊස්්‍රයිලයට විරුද්ධව කතාකරනවා අග පෙන්නේ. විරුද්ධව කතා කරනවාගේ තමයි පේන්නේ ඒනිසා ඊස්්‍රයි හිට මිනිස් ඊස්්‍රයිල්ල හිටපු රජවරු හිතුවා යෙරමිය අපිට මොකක්ද කරන්නේ. ශාප කරනවා. මෙයා හැමතිස්සම කියන්නේ ස්්‍රයිලයේ විශයනවා කියලා. එහෙම කියන්න එපා දෙවියන් වහන් එහෙම කරන්න දෙවියන් වහන්ස කරුණාවන්තයි. දෙවියන් වහන්ස අපි ආරක්ෂා කරනවා කියල කියන්න. තේරනවාද. යෙරමියන්ට හැමතිස්සෙම ඒ හිටපු රජවරකකිව ඹ මොකද මේ කියන්නේ ඇයිුම්ඹ හැමතිස්සම කියන්න මේ විනාශයවා කියලා. යෙරමිය ඉතින් අර දතිය කතාව පොතෙන් පංච පුස්තකින් අරගෙන පෙන්න්නල දුන්න ඇයි විනිශ්ය එන්න කියලා එවට කවරුවත් පිළිගත් අද. කරත් පිත් න දැන් ර්තමානෙත් එහෙමම තමයි. අරද මේ විනිශ්්‍යයන් එනවා කියල කියනකොට සභාව අය දැන් හැමතිස්සම මේ විනිශ්යන් කතා කරන්නේ එලිදරවෝ පොතේ මේ තියන සභා හතය ලිපි හැම්මතිස්සම කතා කරන්නේ සභාවට විරුද්ධව. මේ ලිපි හතම කියවල් බලන්න මේ හතම තියෙන්නේ සභාවට විරුද්ධව. අද එක ඒක සභාව තිබුණු වැරදිවලට විරුද්ධව. දැන් අපි මේක උගන්න අද්දී. සභාවන් ඔල ඉන්න අයටට පේනෙමුකක්ද අපි හරියට එයාලට විරුද්ධව කතා කරනවාගේ. ඉති ඒකට කරන්න දෙයක් තියෙනවාද. අනාගත වක්ත්‍රූරු හැම්මතිස්සෙම බලන මේ හිටපු අය. දැ එල්ලි දරවපත ලියල තියනෙත් නවගේ සසුමයින් අනාගත වක්ත්‍රූරයා කවුද යොහන් අ යොහන් ලියල තියෙන්නේ කෙලින්ම සභාවට විරුද්ධව. දැ අපි කියල දුන්නත් අනිත්මනිසන්ට හිතනෙමුකක්ද. දැ අපි කියනවා? උඹලගේ සභාවට මෙහෙම වෙන. මේ විනාශයනවා මේ සභාව පවත්වන්න බැරි වෙන. ද නුඹලට පාස්කු සවත්වන්න බැරි වෙන. නුබලට සබද්දවස් පවත්වන්න බැරි වෙන. මේ ඔක්කොම කියද්දී සභාවට හිතෙෙ මොකක්ද සභාවල් කර කර ඉන්න සභාවන් මෙච්චර කල් පවත්වගේ නාපු අයට පේනෙ මොකද අපි හරියට යාලට විරුද්ධව කෑ ගහනවාගත ඇපෙන්නේ ඉති යාල ොකද කරන්නේ. අපිට විරුද්ධ වෙනවා. තරවාද. ති අපි පෙන්නල දෙනවා ඇයි විනාශය එන්නේ. ඇති යාලට පෙන්නල දෙන මේ ජතිය කතාවලින් පංච පුස්තකෙන් දෙවියන් වහන්සගේ පනත්වලින් පෙන්නල දෙනකොට මෙන්න මේක නිසාතායි විනිශ්ශෙන්න කියලා. එයාල ඒකත් පිළිගන්නවාද. එයාල එතකොට ඒකට මොකක්ද කියන්නේ. නැෑ එහෙම කරන්න ඕන්නෑ එහෙම දැන් කියන එහෙම ඕන්නෑ දැන් අනුග්‍රහය තියනවා දැන් පනත් අවශ්‍යනය කියල වර්තමානය කියන නති ඕකම ඒ අතීත ඊ ශ්‍රායිලෙත් කිව්වා. දෙවියන් වහන්සේ කරුණාවන්තයි එහෙම කියන්න එපා දැන් තව පිරිසක් වර්තමානය කියනෝ අපි කියන දේ තමයි වෙන්නේ හරද ඒක නිසා සභාවට ශාප කරන්න එපා හරිද එනිසා විනිශ්්‍යයන් ගැන කතා කරන්න එපා ඔයාල කාටවත් විුද්ධුව විනිශ්චියයන් දෙන්නයන්න එපා එතවොට මකද වෙන්නේ ඒ කියන දේ වෙන ඔයාලට කියන දේ ඇයි වෙන්නේ කියන එක යහල හිතන්නෑ. නිකං කාටහරි මොනොහරිකිවොත් වෙනවාද නෑ යාලා අර කියපු පනත් කඩ කරලා දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කරගෙන යනකොට උඹලට මෙන්න මේක වෙනවා කියලා තමයි දෙවියන් වහන්සේ කියන්නේ. දැන් පොලව තව ඉන්න එකක සාතතර කාරය න්න එක අනාවැකි කියන කටී න්න එයාල කියන මෙන්න මේ අවරුද්ධ ජලගැල්මක් ෙනො මේ අවරුද්ද මේක වෙනවා. ඔන්න මේ අවුද්දෙ දෙදස් දොලා හි ලෝක විනාශ වෙනවා. එයාලගේ කියන කිසි දේකට පදනමක් නෑ. සෙරවාද නිකන් කියන ඔන දැන්වාට මේක වෙන. තවටික ලික රයාානතුරකට පත් වෙනවා හරද ඕගේ ගෙදරට මෙන්න මේක වෙනවා තවටික කාලකින් ඕවාට මෙන්න මේ උසස්වීමක් ලැබෙන එකඒ දේවල් කියනෝ හැබැයි එයාලට කිසි පදනමක් නැඒක වෙන්නේ ඇයි මොක මොකදහෙම වෙන්නේ අරද මොකදහෙම ජලගැල්මක් වෙන්නේ මොකට දෙහෙම අනතුරක් වෙන්නේ නිකං දෙවියන් වහන්සේ අනාවැකි දෙනන. දෙවියන් වහන්සිගේ ප්‍රපේතවරයෙක් අනාගත වක්ත්‍රූරයෙක් සහ නිකං ලෝක සාත්‍ර කාරයෙක් වෙන්කල් අඳරගන්න එහෙමයි. තෙරවාද. ලෝකෙත් තින්න අනාවැකි දෙන කට්ටිය සමහරවිට යාලා කියනදේ හරිියනවා. හරිගයාගල හරිනවාද. හරිගයාට හරියන්න එයා කියනදේ ඇයි වෙන්න කෙලා ඇට තේරෙන. ඉතින් එකඒක අනාවැකි දෙන්න පුළුවන්තාවට්ටිකින් වහි හැන්දඇවට වහි යද. එකක අයට එකක හතන්දර කියන්න පුළුවන්. හැබැයි ඇයිහෙම වෙන්නේ. හේතුව කියාගන්න තේරෙන්නෑ. දෙවියන් වහන්සිගේ සේවකයක් හැමවෙලාවම හේතුව කියනවා. මෙන්න මේක නිසා. අරතු උඹල මේක කඩ කලා මෙන්න උඹ කඩකරපු පනත මෙන්න උඹ කඩකරපු දේ මෙන්න මේක නිසා මේ ප්‍රශ්නය වවා. දැම් බලන්න මේ ලිපි හත අපි කියවදදි වලට තේරෙයි යොහන් කියනවා. ල ශුද්ාත්මයන් වහන්සේ පහ වෙන. උඹබලගේ සභාවේ ශුද්ධාත්මයන්හසේ ක්‍රියා කරන්න ෑ ශුද්ධාත්මයන් වහන්සේ උඹලගේ සභාව ක්‍රියාකරන්න නැවෙන හේතුවවෙන්න මේකයි. උඹලගේ සභාවට දෙවන් වහන්සේ රාජ්‍යයට ඇතුල්වෙන්න බෑ එකට හේතුව මෙන්න මේ ැහි කියලා. එකින් එක කැඩනු පණත්ම නෝද එයා වදධපු තැම්ම නොද කියලා ඔක්කොම එකඟ පෙන්නවා. තිෙනොද. එතකොට මේ එළිදරව පොත ප්‍රධානෝම සභාවට ලියපු ලිපියක්. මේ එලිදරව පොත බොහෝ අය හිතනවාෝ ඒක ඇවිල්ල ලෝකට පැමිණට විිනිශ්‍රයක් ඒක අපිට එච්ච රදාලා නෑහෙල යාලා හිනාාවවෙී අප ඔක්කො දන්න. එලිදරව පොත අපි ඔක්කොම කියලා තියෙන්නේ මෙන්න මේක තමයි ලෝකට එන විනිශ්්‍රය කිය හිත හිත ඉන්නවා. හැබැයි යාලා දන්නෑ ඒක ඉස්සෙල්ල මෙන්න තමන්ට කියලා. විනිශ්්‍යයක් කියල කියන්නේ දඩුවමක් ම නෙමේ නරද විනිශ්්‍යයක් කියල කියන්නේ දඩුවමක් වෙන්නත් පුළුවන් යහපත් ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ය උසාාවියකින් විනිශ්්‍යයක් දෙනකොට ඒක හොඳ ප්‍රතිඵලයක් වෙන්නක් පුළුවන් යහපත් දෙයක් වෙන්නත් පුළුවන් ඒක අයහපද දෙයක් වෙන්නේ එයා වැරැද්දක් කලා තියෙනවනම් විනිශ්ය යහපත් වෙනවා එයා හරිදය කරලා තියෙනවනම් ඉතින් සභාවට විනිශ්ය දෙවන් වහන්ස කතා කරද්දී සභාව හරිමාර්ගීඉන්නවනම් එයාලට විනිශය තුළ යහපතක් වෙනවා හැබැයි එයාල දෙවියන් වහස කියපු දේ කඩ කරල නම් එයාලට අයහපතක් වෙනවා ඕලා හැමෝගේ ජීත ෝලට එහම තයි. දෙවියන් වහසෝ බෝ විනිශ්්‍යය කරන. තකොට විනිශ්ෂය කරනකොට ඒ යාලට යහපතක් වෙන්නත් පුළුවන්. යහපතක් වෙන්න නම්මක්ද වෙන්න ඕන වාලගේ ක්‍රියා දෙවියන් වහන් සිදරී යහපත් වෙලා තියෙන අවශ්‍යයි. එතකොට පළවිනි පරිච්චේදේ මේ දර්ශනය පෙන්වන්න පටන්ගත්ත විදිියය විස්තර වෙන අපි දෙවනි පරිච්චේද පලවෙනි පදේ ඉඳලා පහලට කියවමු කියවන්න කවරුහරේ. ියනද එපිස සභාවේ දූත වෙත මෙසේ ලියන්න. සිය දකුණැතිෙහි තාරකා සත දරන රන් පහන්රුක් සත මැද සක්මන් කරන තැනන් වහන්සේ මෙසේ වදාරණ සේක. ඔබේ ක්‍රියාද ඔබේ වෙහෙසීම්ද ඔබේ ඉවසීමද මම දනිමි, ඔබ දුදරන් රුස්සන බවද පේරිතවරුන්ගේ පදවයා යුතු ලෙස පවරාගත්තයි සෝදිසිකර බලා ඔබ ඔවුන් පුුරුකාරයන්න්නයි දනගත් බවද මම දනිමි. ගේ නාමේ නිසා ඔබි විසිල්ලේ නෙන් දුක්කි සිලීමේදී පසුබට නොවූ බවද මම දනිමි. එහෙත් ඔබට විරුද්ධව එක චෝදනාවක් වත් මට නැත. මුලින් ඔබ මට දැක් වූ ප්‍රේමේ දැන් නැත. ඔබ කෙතරම් පහතට වැටි ඇත්්දැයිප් සිහයට ගෙන පසුතැවී සිත හරවා ගන්න. ඔබට විරුද්ධව එක චෝදනාවක් මට ඇත කියලා ජේසුස් වහන්සේ කියනවා. මොකක් දේ චෝදනාව. නුඹලා ඔක්කොම හොඳර කරගෙනවා අරද. තමන් ප්‍රේරිතවරුන් නොවන නමුත් තමන් ප්‍රේරිතයෝ යැයි කියන අයව සෝදිසිි කල්ල බලලා ඔුන් බොරුකාරයන් බව නුඹල දනගත්තා. ඒකත් හොඳයි. න ඉවසිල්ලෙන් යුක්තව මගේ නාමේ නිසා දුක් උසුලාගත්තා. ඒකත් හොඳයි හැබැයි නුඹලට විරුද්ධව එක චෝදනාවක් තියෙන නුබලට කියන්න මොකක්ද. නුබේ පළමු ප්‍රේමය ඇත්හැරියහේ අනකාරණය නුබ විුද්ධ මට ඇත්තේය. එබැවින් නුබ වැටී සිටින්නේ කොතනින් දැයිසේකොට පශ්ත්තාපුව පළමු ක්‍රියාවන් කරපන්න. නැතහොත් මම නුඹලඟට ඇවිත් නුබ පශ්්‍යත්තාප නොවෙනවා නම්. නුබේ පහන්රුක ස්වකී ස්ථානයෙන් අහක් කරන්නෙමි. පළමු ප්‍රේමය අත්හැරපු නිසා මොකක්ද ජේසුස් වහන්සක කියන්නේ. නුබ දැන් පළමු ප්‍රේමය අතහැරල ඉන්නේ. අ මුලින් මට දුන්න පළමිනි තැන පළමු ප්‍රේමේ අතහැර ඉන්න නිසා මං මොකද කරවා කියන්නේ. නුඹට ඉහලින් තබා තිබෙන මොකක්ද පහන් රුක් හත ම නුබලගගේ ඉවත් කන මොකද පහන් රුක් කහත කියල කියන්නේ. ඒක වාටෙ දරව හතරවනි පරිචේදයටය අද බලනපුුවන් දෙවියන් වහන්සේ සිංහසනේදිරියයේ දැල්වෙන පහන් රුක් හතක් ගැන කතා කරනවා රද පහන් රු හ කියන්න එතන කියන දෙවියන් වහන්සේගේ ආත්මයනන් සද් දෙනා සද්ධනා කියන්නේ දෙවියන් වහන්සගේ සම්පූර්ණ ආත්මය හ ඒවගේ යසාය පොතයේ විස්තර කරන මේ සම්පූර්ණ ආත්මය කියන්නේ මොකද කියල ක අපි කලින් ඉගෙනගෙන තියෙන දෙවියන් වහන්සගේ ආත්මය තමයි මේ පහන් රුකෙන් අර්ථවත් කරන්නේ. දේවමාලිගාව ඇතුළේ හැමතිස්සෙම දැල්වමින් පහන් රුක් හතක් තිබුණ. ඒ පහන් රුක් හතෙන් ඒකාලේ අර්ථවත් කලේ මොකද දෙවියන් වහන්ගේ ආත්මයනන් සද දෙනා. රද දැනගැන්ම ආත්මය ප්‍රඥාවයාාත්මය බලයාත්මය මේ විදිහට දෙවියන් වහන්සේ ආත්මය සත් ආකාරයකින් ක්‍රියා කරනවා. හද ඒ අපි කලින් ඉගෙනගෙන තියනවා. දැන් අන්න ඒ ආත්මය ඉවත් කරගන්නව කියලා කියන මොකක් නිසාද. නුඹලා ප්‍රථම ප්‍රේමෙන්න් වෙන් වනාම. හරි ඔයාලා ප්‍රථම ප්‍රමේන් වෙන්වෙන වනම් යාලට කිසි දවසක ශුද්ධාත්මයන්හසේ ලාගන්න බෑ. ්‍රතම ප්‍රේෙන් වෙන්ගෙනවා යනමොකක්ද අපි දෙවියන් වහන්සට දීල තිබුණු පළමු තැන වෙනත් දේවල් වොලට ලබා දෙනවා. අපේ සභාවේ දීලතියෙන දෙවියන් වහන්සට දෙන තැන අපි එතනින් ඉවත් කරගෙන වෙනත් දේවල්වට පළමනි තැන දෙන්න ගියගමන් මොකක්ද වෙන්නේ. සභාව කොච්චරයාත්ඥාකරත් ශුද්ධාත්මයන් වහන්සේ ඇවිලෙනවාද. කිසිසේත්ම ශුද්ධාත්මයන් වහන්සේ අවුලුව ගන්න ක්‍රමයක් නෑ. ඉතිං සභාව තුළ අන්‍යභාෂාවය දීමනාව ලැබෙන්න්නේ නෑ. සභාව තුළ ශුද්ධාත්ම බලය කියන එක හැඟෙන්න්නේෙ නෑ. ඒක ඇවිල් නි මිනිස්සුන්ගේ යාඥාව ප්‍රශ්නයක් නෙමේ. අ ඔයාල කොච්චර යාඥා කළත් දවල මෙතැට ඇවිල්ල කොච්චර දනගහගෙන පෑය ගනන් අකණ්ඩව යාඥා කරත් ඔයාලට ශුද්ධාත්මයන් වහන්සේ බලය කියන එක මොකක්ද කියලා තේරෙන්නැ හැ. ඔයාලා පළමු ප්‍රේමේන්. වෙෙන් වෙලානං ඉන්නේ. අරද අන්‍යභාෂාව කලින් ලබපු අයි නිකං අන්‍යභාෂාවෙන් කතා කරයි. හැබැයි ඒ තුළ ඕයාලගේ ආත්මය ඉහලට වර්ධනය වෙන බව වාලට හැඟෙන්න්නේ නෑ. හැබැයි වාල මුල් අවදියේ ඒ ප්‍රථම ප්‍රේමයෙන් ඉන්න වෙට වාලට දැනෙනවා. යාල තුළ සුද්ධාත්ම බලය ක්‍රියා කරන විදිහ. අරද වාලටම දැනනො එක. ඒ වෙලාවෙ තමයි සමහරය අඩනෝ සමහරයි කෑගහනෝ සමහරයි කැපවීමෙන් යාඥා කරනෝ නොනවත්ව අ්‍ය භාෂාවලින් කෑගගහ යාඥා කරන එයාලට ඒ වෙලා වැඩක් නෑ පිට ඉන්න කබුද කියලා හරිද වටපිටාව ඉන්න කවුද ඒවා මුකුත් එයාලට වැඩක් නෑ යාල දෙවියන් වහසට මුළු හදවති නමස්කාර කරනවා ඇයිඒ ඒ වෙලා මොකක්ද වෙන්නේ සුද්ධහත්ම යණන් වහන්සේ යාල තුළ ඇවිලෙමින් තිබෙන්නේ තින් ශුද්ධාත්මයන් වහන්ස විලෙෙන් නැති වෙලාවේ අපි කොච්චර දැඟලුවත් ඒක ඇවිලෙ නෑ. ද හිති අපිට පුළුවන් ධනගාගෙන යඥා කරන්න හිටගෙන යාඥා කරන්න අත් තුස්සගෙනින් හරද ගීතිකා කියන්න එක ඒ එක දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි කොච්චර උත්සාහ කරත්. අපේ ශක්තියෙන් ශුද්ධාත්මයන් වහන්සේ අවුලුවගන්න බෑ දෙවියන් වහන්සේ එම පහන්රුක් සත අපෙන් ඉවතට අරගෙන නම්. ඔයාලගේ ජීවිතයේ දෙවියන් වහන්සට දෙන තැන වෙන දේකට දීල තියෙනවනං. දෙවියන් වහන්සට දුන්න පළවෙනි තැන වෙනත් දේවලට දෙමින් ඉන්නවනම් ශුද්ධාත්මයන් වහන්සේ යාලගින් අයින්කල්ල තියන්නේෙ කවද. සුද්ධාත්මයන් වහන්සේ අයින් කරන වනම් අයිංකරණය කවද. සුද්ධාත්මයන් වහසෝ ලබා දෙන්නත් කවුද. කකාගෙන් ඉල්ලුවම ලැබෙන්නේ? යන්හන්සේ ඉල්ුවම ශුද්ාත්මයන් වහසේ පාණන් වහන්සමයි ලබා දෙන්නේ. එයදොර ුද්ධාත්මයන් වහන්සේ වෝ යාලාගෙන් අයින් කරගන්නත් කවුද. නිකං පහවෙලා යන්න. ඔයාලා කරනති කියනදේව නවේ මේ ශුද්ධාත්මයන් වහන්සේ පහවෙල යන්න. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා රද මෙතනක කියන ජේසුස් වහන්සේ තමයි කරන්නේ ඒ ආත්මයන් සද්ධනාව පහ කරගන්න ඉවත් කරගන්නවා ර දේසුස් වහන්සේ වාල දිහා බලාගෙනන්නවා. හැබැයි ඔයාලා පොඩ්ඩ කරී දෙවියන් වහන්සට දෙන තැන ඉවත් කරලා පළමු ප්‍රේමයෙන් වෙන් වුණනා කල දැක්කෝොත් ජේසුස් වහන්ස වාලාගෙන් මකද කරන්නේ. ආත්මය ඉවතට ගන්නවා. තෙරවාද. වර්තමානයේ බොහෝ සභාවන් වලට ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතිං එයාලට අපි කිව්වට ශුද්ධාත්ම බලයෙන් යාඥා කරන්න කියලා තේරෙෙන්නෑ. අරද එයාලට කියල වැඩක් නෑයි. ුද්ධත්ම වලයෙන් පූර්ණවෙන්න යාලට තේරෙෙන්නෑ. එතන ශුද්ධාත්මයණන් වහන්සේගේ පහන් දැල්වෙන්නේ නෑ. ජේසුස් වහන්සේ ඉවත රගෙන තියෙන්නේ. ඇති වායාල කොච්ච උත්සාහරත් එතනට ශුද්ධාත්මයන් වහස ගෙන කියල දෙන්න ඇලට තේරෙනෑ. අ වාල කොච්චර දනගහගෙන එතන යාඥා කරත්. අනිත් අයට තේරෙන්න හ මොකද්ද මේ කරන්නේ අරද මෙයාල ඇයි මෙහෙම යාඥා කරන්න ඇයි මෙහෙම අන්‍ය භාෂාවලින් කතා කරන්නේ. ඇයි මෙයාලා පැයගනන් එකදිට යායක්ඥා කරන්නේ. ඒක ඒගොල්ොට තේරෙන්න. ඇයි ගේ සස් වහන්ස මොගද කල තියන්නේ පහන්රුක් හත සභාවින් ඉවතටරගෙන තියෙනවා. එකට හේතුව තමයි. ප්‍රථම ප්‍රේමය සභාවෙන් ඉවත්වීම. ප්‍රථම ප්‍රේමය ඉවත්වෙච්ච ගමන් අවධානය වෙන පැතිවලට යමු වෙනවා. ඇ වන්න දේවල්ලට ලෝකෙ දේවල්ලලට දෙවියන් වහන්සර දුන්න ප්‍රාන තැන වෙන දේල්ලට යමු වෙන. දෙවියන් වහන්සේ විතරක් කරපු නමස්කාරය වෙන පැතිවලට යොමු වෙනවා. සමහර අය දේව ගැතිවරුන්ට නමස්කාරන්න පට ගන්න දැං ක්‍රිස්තියාන සභාව බහෝ සභාවන්වල මේක සිද වෙලාති වෙන. ඒයාලා දෙවියන් වහන්සට වඩා ප්‍රධාන තැන දේව ගැතිවරුන්ට ලබාදීලා තියනවා. ඇ එයාලා පාස්ත්‍රස්ලගේ පිටු පස්සේ ගමන් කරන්න පටන්ගන්න. එයාලාට නමස්කාරයනවා. එතකොට ඒයාලගේ ප්‍රධාන තැන දෙවන්හසර නෙ මේ දෙවන් වහන්ස මොනවාකරත් එකයි දෙවන් වහන්සර පොඩ්ඩා පැත්ත කකර ඉන්න කියලා කාර්ද ප්‍රධාන පැත්තැන දෙන්නේ. ඒ තමන්ට උපකාර පැමිණේ කියලා හිතන දේට නමස්කාරය දෙනවා. හ ඔයාල ධනගහගෙන ඒ ඒ නම කිය කිය නමස්කාරේ නෑවෙන්න පුළුවන් හැබැයි ඒ අවධානය වෙන පැත්තකට ගියපු ගමන් නමස්කාරය ඒ දිශාවට තමයි යන්නේ. තෙරෙනවාද. ඉතින් ඔයාලා අත්්‍යැහැරපු දේවල් ආයි කරන්න පටන්ගත්තොත් ප්‍රථම ප්‍රේමයෙන් වාල වෙෙන් වෙනවා. ඔයාලා ලෝකතියෙන එක ඒක ෆිල්ම් බලන එක නතර කරලා හිටියනම් හැබැයි යාල ආයිසරයක් ඒක පටන් ගත්තොත් මොකක්ද වෙන්නේ. ප්‍රථම ප්‍රේමය ප්‍රථම අවධානය ආයසරයක් වහර දෙයන්නේ දෙවියන් වහන්සින් ඉවතට යනවා. හරද ඒක ටිකකාලයක් ැනකොට ඇබ්බැවිවෙන. ඒක යාලා ඒකටම යොමු වෙන. ඒකම කරන්න වාල පෙළඹෙනවා. එතනින් එහාට ඔයාලා පුරුද්ධට යාඥා කරනවා හැබැයි ආත්මය ඇවිලෙන්නේ නෑ. දෙවියන් වහන්සේගේ සැපීම ගැන හිතන එක අමතක කරලා වෙනත් දෙයක් මතට යාලගේ අවධානය දුන්න ගමන් ඔයාල පහුගිය මෙච්චර කාලයක් දෙවියන් වහන්සේගේ සැපීම වලාපොරොත්තුවෙන් ඉන්න හැබයි ටික ල විශ්වාසකරොත් මගේ රැකියාවෙන් තමයි මම ජීවත්වෙන්නේ මේකින් ලැබෙන දීන්තායි මම ජීවත් වෙන්නේ ම මේ කරන දෙයින් ම විකුණලා ලබාගන්න දෙයින් තමයි මට අදායමක් ලැබෙන්නේ හරිද දැන් අපිඋුණත් හිතන්න ගත්තොත් අපිට මේ ලැබෙන දේවල් වොලින්තා මේ කරන්න ඉතිං ලැබෙන දේට තමයි අපි සේවය කරන්න ඕන කියන තැනට අපි ආවෝත් අපේ අවධානය කොහර දෙයන්නේ. දෙවියන් වහන්සේවෙට නෙමේ දෙවියන් වහන්සේ සැපේීම වෙතර ෙේ. දඒක බහෝ දෙනෙට සිද් වෙලා තියනවා ති හොඳට ඉගන ගත්තායි ඉන්නවා. අරද දෙවියන් වහන්සගේ නියම දේවධර්මය දන්න කට්ටි ඉන්නවා. හැබැයි එයාල මොකද කරන්නේ එයාල තමන් ඉගනගත්තදේ ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඉන්නවා. එයාල කවදාවත්ඒ නිකං තව කෙනෙට දෙන්නේ නෑ. එයාලඒ ඒ කෙනෙක් කිව්වත් වාලා මේක නිකං දෙන්න මේක නිකං මේ මිනිස්සට උගන්නෙ කෙකවුවොත් එයා ඒකට කැමති වෙන්නන්නේ එහෙම නිකං දුන්නුවොත් අපිට ආදායමක් ලබෙන්නේ කොද කියන තැනට එයාලගේ හිත හැඩ ගැහිල තියෙනවා. ඇයි ඒකට හේතුව. එයාලට විශ්වාසයක් නෑ දෙවියන් වහන්සගේ සැපීම පිළිබඳව. හරි ඕනම ක්‍රමේකින් දෙවියන් වහන්සට දීල තියන ප්‍රධාන තැන වෙන පැත්තකට යනකොට අවධානය වෙනස් වෙන. වාද යාල ඒ නිසා හොඳට කල්පනා කළ බලන්න දැන් ඇත්තටම ඔයාලා දෙවියන් වහන්සට දුන්න ප්‍රධාන තැන උන්වහන්සට දීලද තියෙන්නේ ඒ ඒ ස්ථානයේ දෙවියන් වහන්සට ලැබිල තියෙනවාද නැත්තං වාලගේ සතුට තීරණය වෙන්නේ වෙනත් දෙයක් මතද වාල ගමන් කරන්නේ වෙනත් අරමුණක් පිටු පස්සේද වාලගේ සභාවන් කොහොම දෙයන්නේ ඒ සභාව ඇත්තම අරමුණ දෙවියන් වහන්සට යටත්වෙන එකද එහෙම නැත්තං එකක් කෙනගේ පෞද්ගලික යම්කිසි අවශ්‍යතාවයක් පිරිමහගන්න එකද ඒ සභාවට යන්නේ ඇත්තරම දෙවියන් වහන්සට නමස්කාර කරන්න ද නැත්තං යන්න ඕන නිසාද. එහෙම උනුොත් ප්‍රධාන අවධානය දෙවියන් වහන්සකින් වෙෙන්වුණනොත් මොකද වෙන්නේ ප්‍රථම ප්‍රේමේෙන් වාලා වෙං වෙනෝ. ප්‍රථම ප්‍රමේයෙන් වෙෙන් වෙච්ච මන් සුද්ධාත්ම යන් වහන්සේ වාල තුළ ක්‍රියාකරනක ජිදේ ජේසුස් වහන්ස විසින් අතර කරනවා. හරිද එතනින් එහාට වාලට යාඥා කරගන්න බෑ එතනින් එහාට වාල කොච්චර ධනගහගන යායක්ඥා කරත් සුද්ධාත්ම ඇවිලින්න නෑ ඒ නිසා මොකදද කරන්න ඕන. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින් දැයි සිහිකොට පශවත්තාපව පළමු ක්‍රියාවන් සිහි කරපන්න. නැතහොත් මම නුඹලඟට ඇවිත් න පශ්්‍යත්තාාව නොවෙනවා නම් නුබේ පහන්රුක ස්වකී ස්ථානයෙන් අහක් කරන්නෙමි. නමුත් මේක නබට ඇත්තේ. එනම් මා දේශ කරන නිකලොවිතයන්ගේ ක්‍රියාවලට නුබත් දවේශ කරන්න එහය. ආත්මයන් වහන්සේ සභාවලට කියනද කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන් වහන්සගේ පාරාදී සෙහි තිබෙන ජීවනු රුක්ෂයෙන් කන්නට දෙන්නෙමි. ඒ කියන ොමොක්ද. ල නිකලෝතයන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේපල තියනවා නිකලෝයිතයන් කෙල කියන්නේ ඒක දේවධර්ම හදාගෙන ඇවිල්ලා බයිබලේ පද පටලවගෙන තමන්ට කැමති දේවල් උගන්න පොය තමයි නිකලෝයිතයන් කෙලා කියන්න එයාලා කවදාවත් බයිබලේ පිළිවෙලටු ගන්න නෑ හරද යාල හැමතිස්ෙම තැින් තැනතයි පදගන්නේ. එයාලට ඕන දේ කියාගන්න බයිබලේ උදාහරණයක් ගන්නවා. හරද අන්නේ එවැනි පිරිසට තමයි නිකලෝවිතයන් කෙළ කියන්නේ හැමෝම කවුරු ඇවිල්ල කහතා කරත් බයිබලි පදයක් ගත්ත පමණින් ඕල හිතන්න එපා ඒ දෙවියන් වහන්සි ගිගැන්වීමක් කියලා. හර ති ඕන ඒක දේවල් මේකින් උගන්න පුළුවන්. බයිබලය උදාගෙන ඒක දේවල් උගන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම දෙවියන් වහන්ස ගැන්වීමම් නෙමේ. බයිබලි උගන්නනවනම් එහනම් නියම පිළිවෙලට ඒකු ගන්න ඕන තමන්ට කැමති අදහසක් කියගන්න තමන්ගේ පවුලෙවෙච්ච විස්තරයක් කියන්න. තමන්ට ඒ කාලෙ වෙන විස්තරයක් තමන්ගේ අවශ්‍යතාවයක් පිරිමහගන්න බයිවලෙන් පදයක් ගත්ත කියලා ඒක දෙවියන් වහන්සේ ඉගැන්වීමක් වෙන නෑ. එවැනි ඉගැන්වීම් කරපුය නිකලොවිතයන් කෙල හැඳදුන්ේ. අරද දෙවියන් වහන්සේගේ දෙකේෙක හොමද ැන් ජේසු වහන්ස සිනගෝගෝලට ගහිල ොකක්දරා කියෙ කියන්නේ. මේ අනාගත වක්තරූ පොත්තෙහෙම එක දිගට කියව්වා. අද සිනගෝගවල මොනාද කරේඒ කාලේ. තැනින් තැනින් පද අල්ලගෙන කතා කරේ නෑ ටෝරයික කියවනවනං එයාලා මුලන්දලා ඔක්කොම කියව්වා අරද මෙන්න මෙහෙමයි වෙන්න මේකයි පනත්්ටික මෙන්න වියවස්ථාවන් මෙන්න ඒක ඩකරොත් වෙනදේ මෙන්න ඒ පැවැත්තුවොත්ව එනදේ. අරද ඔච්චරයින කියන තියන්නේෙ දැන් සිනගෝගවල දිනපතා මෙහෙම දේශනා කරකර හිටියනෑ එයල මොකද කරේ එල මේ ලියවිල්ල කියව්වා. හරද දැන් මේ එල්ලි දරෝ පොතේ තැින් තැන ගන්න බෑ ස භාවලට කිය පුටික මේ ලිහඇතින් බලාගන්න පුළුවන් අරද මේ ටික කියවගෙන අ යාලට තේරනෝ මෙන්න මෙන්න වැරදිටික ඒටිකඒ ඒ පැදුවනැතම් ොක්දවෙන්න ඒ පැවැත්තුවොත් මොෝොද ලැබෙනනාශිරවාද. ඇරද ඒක ලියල තියනවා. ලියල තියෙනද පිළිවෙලට උගන්නන එක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. අර ඒහම නැතුව තැනින් තැනිින් එල දරව පපොත ගොඩක්ටි ඉගෙනගෙන තියෙන විදිී බලන්නක. අරද හයසිේ හැටහය කෙලයක් දන්නවා. අන්තක්‍ර සුස් කියලෙ එකක් දන්න අ ල්කාපාතයක් වැටනම කෙක් දන්න මෙ මොකෙද පල් ගෙටියවනම කෙක් දන්න. අ දහස් අවෞරුදු පාලන සම කෙ එකක් දන්න ඔච්චරඇදෝක කොහෙද වෙන්නන්නේ මොකට දෙවෙන්නේ ඇයි වෙන්න කාට දෙවෙන්නෙ මොකුත් නෑ ඒ කෑලිටිකක් දැනගෙන සොම්මූ මෙහෙමයක් ෙනෝනේ ඒ චිප්පයක් එෙනෝනේ අ අ නිකං කියීව කීවන්න නරද අරමයි මෙහෙමයි කියකි ඒ කාට දෙන්නේ මොකක් නිසාද කාගේ වැරද්ද නිසා දෙයකෙන්නේ ඒ දගන්න නම්ක මුලඉදල තේරු ගන්න ඕන. මේක සභාවට කීපු එක මේ ඇවිල්ල ලෝකෙට කියල උඹලටන්න ලෝකට වෙන්න යන විනාශසය කියලා උඹබලට උල්පාපත වැටන්න යන්න උඹබට ඔක්කෝ විනාසවෙන්න යන්න කියෙ අපිට හිනාවව වන්න දීපක්න මේ අපේ වැරද්ධ නිසා මේ ඔක්කො වෙන්නේ. තේනවාද ඒ ගැන තමයි ලිපිහත්ත විස්තර කලා තියෙන්නේ. අන්න ඒ ටික ටික පිළිවලට ඕයාලට කියවගෙන අද්දී පැහැදිලිවෙයි. අරද දැන් ඕයා තේරුම් ගන්න අවශසයි, ශුද්ධාත්මයන් වහන්සේ පහවල යන්නේ මොගක් නිසාද. ප්‍රථම ප්‍රේමය නැති වනාම දෙවියන් වහන්සට දෙන පලවෙනි තැන. වාල වෙන දේකට දීපු ගමන් ශුද්ධාත්මයන් වහන්සේ යාල තුළ ක්‍රියා කරන්නේ නෑ. දැ වාලා හිතල බලන්න කොහොමද වාලගේ අතින් පලවෙනි තැන දෙවියන් වහන්සට නොගිහින් වෙන දේවල්ලට ගමන් කරන්නේ. වාල විශ්වාස කරන වෙන දේවල් නිසා ප්‍රථම ස්ථානය දෙවියන් වහන්සකෙන් දෙවන් වහන්සට දෙ තැන ැති වෙලා යනවා. තේරෙනවාද කවුරුහරි කෙනෙක්ට වාලා ප්‍රධාන තැන දුන්නුවත්. වාල්ලගේ ජීවිතේ ඔයාල වෙන කවුරු හරි කෙනෙක්ව ප්‍රධාන කරගත්තොත් ඇරද මෙයා නිසා තමයි මගේ ජීවිතයට සතුට ලැබෙන්න්නේ මෙයා නිසා තමයි මම ජීවත් වෙන්නේ මෙයා තමයි මොව ලබාගන්නක තමයි මගේ අරමුණ මෙන්න මේ දේ ලබාගන්න එක තමයි මගේ සතුට ඇරද මේක ලැබුණොත් තමයි ම සතුටට පත්වෙන්නේ කියලා වෙනත් දෙයක් මතට ඔබේ විශ්වාසය ගමන් කරපු ගමන් මකද වෙන්නේ දෙවියන් වහන්සර දුන්න ප්‍රථම තැන අහිමි වෙලා සුද්ධාත්මයන් වහන්සේ වාලට නැති වෙලා යනවා සුද්ධාත්මයන් වහන්සේ නැතිවෙන එක ගොඩක් භයානක දෙයක් ඇයි සුද්ධාත්මයන් වහන්සේ යාල තුළ හිටියොත් තමයි වාලව නැවත වතාවක් උත්තානය කරන්නේ. හරිද සුද්ධාත්මයන් වහන්සේ ජේසුස් වහන්ේ තුළ හිටපු ආත්මයන් වහසේ ඔබ තුළ හිටියොත් තමයි ජේසුස් වහන්සේ මීළඟ පැමිණීමේදී වායාලවමකද කරන්නේ නැවත වතාවක් උත්තානය කරනු ලබන්නේ. හැබැයි වායාලතුළ ශුද්ධාත්මයන් වහන්ස නැත්තං. වායාලව නැවත උත්තානය කරන්නේ නෑ. ඒනිසා තමයි කියන්නේ මෙන්න මේ කියනද අහලා ජයගත්වොත් නඹලට මොකද ලැබෙන්නේ නඹලට දෙවියන් වහන්සකි පාරාදීශය තිබෙන ජීවන රුක්ෂයෙන් කන්නට නැවත වතාවක් අවස්ථාව ලබා දෙෙනවා හැයි ශුද්ාත්මයන් වහස ආත් එක නැතිවුනොත් වායාලට දෙවියන් වහන්සේ රාජ්‍යයට කොහොමත් ඇතුළ වෙන්න බෑ वाල කරන හැම දෙයක්ම නිශ්පල වෙන. ආත්මික බලය ලැබෙන්නේ නෑ යාලට පාපයෙන් වෙෙන්වෙන්න බැරිවෙනවා පාපේට දිගටම වැටෙනවා හ වාල අතීතයේ නතරකරගත්ත පාපය නැවතවතාවක් පැමිණෙනවා වාලට තේරනෝ මම් මේ කරන්න වැරද්දක් කියලා ඒනවාට වාට ඒකෙන් ජයගන්න බලය නැති වෙනවා ප්‍රථම ප්‍රේමේවෙෙන් වෙලා ශුද්ධාත් මැන් වහස නැතිවෙච්ච ගම. වාලට වාලගේ ජීවිතයේ පාලනයක් නැති වෙනවා. වාලට තේරනෝ මෙහෙමංකරපු දේ වැරදි මේක නෙමේ කරන්න ඕන එවුනාට දෙවියන් වහන්සේ ආත්මය ඔබ සමඟ ක්‍රියාකරන එක නතර වෙනවා. පැහැදිරිද හරි අපි දෙවියන් වහන්ස මේ වෙලාව ස්තුූති කරමු සර්ෝ බලධාරී දෙවියන් වහන්ස අපි ඔබ වහන්සේගේ ශුද්ධ හස්සේයට මේ වෙලා මුළුමනින් යටහත් වෙන හැම කෙනෙක්ටම ඔබහන්සේගේ උපකාරේ ලබා දෙන්නකිලලා ඔබගේ ඉල්ලා සිටින වියන් හන්ස. ඔවුන් ඔබහන්සිට දැක්වූ ප්‍රථම ස්ථානය ප්‍රථම ප්‍රේමය ඔවුන් අහිමි කරගෙන ඉන්නවනම්. ඒ මුල් කාලෙ තිබුණු යඥාව, මුල්කාලෙ තිබුණු කැපවීම ඔබහන්සත් එක්ක තිබුණු සම්බන්ධතාවය කඩාගෙන දැල් ලෝකයේ වෙනත් දේවල් ප්‍රමුඛකරගෙන සිටිනවනං. ඒ නිසා ඔවුන් කෙරෙන්. බහන්සගේ ආත්මේ පහවෙලා තිබෙනවා නමුත් ඔවුන්ට නැවත පසු ඇැවිලිවී ඔබ වහන්සේගේ ආත්මය ලබාගන්නට ඔබහන්සේ උපකාර කරන්න කෙලා අපි මේ දවස් ඔබගේ නිල්ලා සිට අධදවියන් වහන්ස. ජේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමෙන් දැමුූ සැනින් වීඩියෝ නැරබීමට අපේ චැනල් එක සබස්ක්‍රරයි් කරන්න මීට පෙර සහ මී ළඟ වැඩසටහන් නැරබීමට තිරේ දිස්වන වීඩියෝ ලික් කරන්න. ඒ වගේම මෙයානිත්තා සමග ෂයා කරන්න අමුත කරන්න එපා. ඔබ සමට ජෙසුපි හිටයි.